කවුරු සම්බන්ධ වුණත් නැතත් මම මගේ වැඩේ කරගෙන යනවා. එහෙම නෙමෙයි ඩැනි මාත්‍යා. මේ ඔයා කරන්නේ අපි කාටවත් කරන්න බැරි වුණු වැඩක්. එහෙමද? එහෙමනම් එන්න. අපි කතා කරමු. මේ අපි ආවොත් නම් මේ විරාජ්ලේක දැනගෙන ප්‍රශ්නයක් වෙයි. අපිට ඕනේ කොහොම හරි මේ කම්පැනි එක විරාජ්ලෙන් ගලවන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ විරාජ් යටතේ තියෙන කම්පැනි එක වැටෙනවා කියලා රොහාන් අංකල් තේරුම් ගියොත් විතරයි. ඒ කියන්නේ වත්සලාට ඕනේ බලලුන් ලවා කොස්සට බාව ගන්න. අනේ එහෙම හිතන්න එපා. මේ අපිත් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හොඳයි හොඳයි. එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා රුවන්ටයි විරාජ්ටයි සෑම්ටයි අමතක නොවන පාඩමක් උගන්වමුකෝ. ඒ වැඩේ තර. ඩැනි කියන්නේ කවුද කියන්න මන් නොදන්නව නෙවෙයි. ඔයා කොහොමද ඩැනි ගැන ඔච්චර හොඳින් දන්නේ? හ්ම්. රොහාන්ගේ චන්ද කැම්පේන් එක වෙලාවේ ඩැනි මොනවද නොකළේ? රැසීම් වල කලබල ඇති කරා. මිනිසුන්ට ගැව්වා. රොහාන්ගේ අතපය කැඩුවා. වෙඩි තියන්න හැදුවා. නෑ නෑ නෑ. ඩැනි මහත්තයා එහෙම කරාද? නැතුව මහජනතාවගේ අනුකම්පාව ලබා දෙන්න තමයි රොහාන්ට ඩැනි ඒ දේවල් කරේ. එතකොට රොහාන් නුවමනාවෙම දතපය කඩන් හිටියේ. එනේ මොලේ තියෙන මැටිද? ඇයි? කවුදානේ කැමැත්තෙන් අතපය කඩාගන්නේ? රොහාන් කාර්යා චන්ද කැම්පේන් එක සෑම්ටයි ඩැනිටයි බාර දුන්නා. ඒ දෙන්න එක දිනවල දුන්නා. ඩැනි කියන්නේ මහ පුදුම මිනිසෙක් නේ. මම මේ කල්පනා කරුවේ රොහාන් කාර්යයත් එක්ක තියෙන හිතවත්කමට ආලවන්තකමට මිනිහට තියෙන ගෞරවයට රොහාන්ගේ අතපය කඩපු ඩැනි දැන් මිනිහත් එක්ක තියෙන වෛරයට මොන වගේ දේවල් කරයිද කියලා. මොන දේ කරත් ඇහැක් කරලා බලන්න නරකයි. අපි දේවල් හමු වුණාට පස්සේ ඉතින් අපිට කමන්නේ නැනේ මොනවා වුණත්නේ. කොහම වුණත් අපි එතකන් ඉවසගෙන බලාගෙන ඉන්න සිද්ධ. මොකද ඩැනි කියන්නේ ගින්දර වගේ මිනිහෙක්. මිනිහත් එක්ක පරිස්සමින් වැඩනකොලොත් එහෙම අපි වුණත් පිටිලා යන. කල් මර මර ආදාහන් බල බල පවර් ප්‍රාජකාරියා. ඔය කල් දාන එකට මගේ ලොකු අප්‍රසාදයක් තියෙනේ රොහන්. අනේ එහෙම හිතන්න එපා සර්. මේ සෑම්ගෙන් අහලා බලන්න. මේ ළඟ ඉන්නේ අහලා බලන්න. මුරුගන් කාර්යෝ 100ක් විතර අපි ගෙනා. ලංකාවේ ඉන්න දක්ෂමයි කියන ගුරුනාන්සලත් අපි කෙනාවා. ඉතින් හොඳ වැඩකාරයෝ හම්බුණාද රොහන් ඇමතුමා? ඒකනේ කියන්නේ. හරියමං එකෙක් හවු වුණ නෑනේ අපිට. සර්ට කියන්න සර්. අපි ගමින් ගමට ගියා. දොරින් දොරට ගියා. නගරෙන් නගරයට ගියා. බිම් මට්ටමට ගියා. ගම් මට්ටමට ගියා. ඔය සුප්‍රසිද්ධයි කියන ඔය ගුරුනාන්සලව හම්බ වෙන්න. ඔව්. ඔව්. කියන්නේ නැණ ඉතින් මේ අපිව ගොඩ දාන්න හොඳ වැඩෙක් නැහැ කියලා කියන්න යන්නේ කොහෙන්ද ඉතින් මාර්තු වල චන්ද්‍ර තියන්නේ නැහැ නේ සර් මං හිතන්නේ ජූනි විතර වගේ වෙයි නේ ආපෝ එතකොට නම් ඉතින් හොඳ කෙනෙක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ නේද සර් අපෝයි සර් ඇත්ත වශයෙන්ම කියනවා නම් සර්ට නොකියුවට අපිට සිංහරාජ වනාන්තරෙන් සුපිරි වැඩකාරයෙක් හම්බුණා ඔව් ඇස් අදා ගන්න බැරි වැඩ පෙන්නන ඔව් මොනවා දැන් එන හම්බු නැහැ කියලා කිව්වේ නෑ ඉතින් අපි හිතුවා මේ ඒක සර්ට කියන එක තේරුමක් නැහැ කියලා ඒකයි සර් ඔව් ඔව් මොකද තේරුමක් නැහැ කියන්නේ කවුද රෝහන්නේ මිනිහා මේ තේරුමක් නැහැනේ කියලා කිව්වේ සර් මේ අපි මේ සෑම කියන්නකෝ ඉතින් තේරුමක් නැහැ කියලා කියන්නේ සර් මෙහෙමයි සර් ඇත්ත වශයෙන්ම කියනවා නම් සර් එයා ඉන්නේ මේ හිමාල වනාන්තරේ අයිනට වෙන්න. ඒ කියන්නේ මේ දෙනියාගේ පැත්තට වෙන්න.
ऐसे इसल की वे सिंगराज ने तेरे को भी हिकपाट हिमालय उन्हें अनेक सैम हिमालय के लवर को हिद देनी आया कहूँ इन्हें हरी 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 सर मैं यहाँ इन्हें सिंगराज वनांतरे थमाई यहाँ से कोई तरण बालगतु शास्त्रे होते तो धन्नु उन्नत सर यहाँ मटकी हुआ मैं ඔය කටමැද දොඩොන ජනතාවට බොරු පොරොන්දු දෙන වංචා දූෂණ කරන මේ තක්කඩි දේශපාලඥයන් වෙනුවෙන් ඒ සාහතරේ පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. කොයිද මිනිහා ඉන්නේ? බලනවා මිනිහා බරපතල දූෂණ වංචා මොන හරි දෙයකට සම්බන්ධද කියලා. කොහෙද රෝහණ ඇමතුමා ඔය කියන මිනිස්සේ ඉන්නේ? මෙයාගේ මහ ගන්නකෝ. කියන්නකෝ සෑම් මහත්තයා. ඈ කියන්නකෝ. මං වනාන්තරෙන් එළියට එන්නේ හරියට නිකන් අර වනකැස් බෑවා කන 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 කැස් බෑවා වියසුදුරෙන් එළිය දකින්න ඕගේ ඉතින් මේ අපිට මේ තියෙන වැඩත් එක්ක කාටද පුළුවන් මේ වනාන්තරය ඇදියා මේව බලාගෙන ඉන්න මේ දැවතුවා හරි හරි දැන් තමුල්ලා දෙන්න කොහොම හරි කමන්න හොඳ වැඩකාරයෙක් හොයලා ගන්නවෝ බාන අලුත් එක්ක කෙනෙක් හරි දිගින් දිගටම මේ දේවල් මේ විදිහට සිද්ධ වුණොත් එහෙම අපිට ළඟදීම අපේ කම්පැනි එක වහන්න වෙනවා දැනටම අපිට විශාල පාඩුවක් කියලා ඉවරයි පෞද්ගලිකව මට මේ ගැන ලැජ්ජයි අප මොන තරම් දුර්වලද නෑ 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 අපි දුර්වල නෑ මැනේජ්මන්ට් එකේ තියෙන දුර්වල අඩුපාඩුකම් හින්දා තමයි මේ හැමදේම මේ විදිහට සිද්ධ වෙන්නේ විරාජ් ඔයා අධක්ෂ මේ වැඩේට එතිලන් මැනේජ්මන්ට් එකට අපිත් අයිති නේද විරාජ්ට විතරක් ඇඟිලි දික් කරන්න බෑ මොකද ඇඟිලි දික් කරන්න බැරි මෙතන හැම තීරණයක්ම ගන්න මෙයා ඉතින් අපි මොනවා කරන්නේ ඔයාව මෙතනට වැඩට ගත්තා කියලා මම දන්නේ උදේ ඔෆිස් එකට ආවට පස්සේ. ඉතලා හැමදේම GM ට කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් මේ කම්පැනි එකට වෙන ලොකු හානියට ඔයා තනියම වර්ක් කරන්න ඕනේ. ඕකේ. ඇයි එහෙම කියන්නේ තිලා? එහෙනම් ඇයි අපි මෙහෙ ඉන්නේ? අපි මෙහෙ ඉන්නේ කියන්නේ. ඔයාව මෙතනට වැඩට ගත්තේ විරාජ්ගේ තනි මතයට. හරිද? හරි අපි නිකමට හිතමු සිල්වෙස්ටර් කම්පැනි එකට ඩීටේල් පිට කරන්නේ ඔයා කියලා. එතකොට මේකට වග කියන්න ඕනේ. එයාගේ තනි මතයට ඔයා මෙතනට වැඩට ගත්ත විරාජ් නෙමෙයිද? හා? තිලාන් කියන විදිහට මෙතන ඉන්න ඕනේ නැහැ විරාජ්. නෑ දිවන්ත. තිලාන් කියන දේ හරි. මේ සිද්ධ වෙන දේවල් වලින් පේන්නේ අතරම මගේ අදක්ෂකම ඒගොල්ලන්ට නම් ඉතින් මොකද යන යන තන කෑම් බීම ඉඳුන් හිටුන් යාන වාහන මේ ඉන්ධනත් එක්කම ඈ අල්ලී ගෙවල් තියෙද්දි ගෙවල් කුලිට ගන්න ඒවා ඉතින් ඒගොල්ලන්ගේ වර ප්‍රසාදනේ බන්න මාමේ ඒවා ගත්තට කමක් නැහැ කියමුකෝ හැබැයි ඉතින් කොමිස් ගහලා කප්පන් අරන් හොරගම් කරලා සල්ලි හම්බ කරන එකනේ වැඩේ කියන්නේ. ඒ ඉතින් බලන්නකෝ මහජන මුදල් පාලනය කරන හැටිනේ. මහජනතාවට අසහනේ. ඒගොල්ලන්ට සහනේ. ඔඩිච්චේ දුක්කේ ඉතින්. සරදියල්ලා රොබින්ලා වගේ තමයි බලයට එන්නේ. දුප්පත්තුන්ට සලකනවා කියලා. හැබැයි ඉතින් බලය ගත්තට පස්සේ ගිස්බැන්ලා ෂෙරීෆ්ලා වගේ තමයි වැඩේ යන්නේ. උදාහරණයකට අපි තාත්තම බලන්නකෝ. මේ දවල්ට කණ්ඩත් ඉඳින් දන්නේ. ඒ මොනොත් ඉතින් ව්‍යංජන 7-8ක් හදලා මස් මාංශ උයලා කරෝල බදලා බිත්තර තම්බලා රාජ භෝජන වගේ මේසෙල අරින්න බෑ. ඕක ඉතින් අරපු ගමන් එයි ඉඳගනි ඌරෝගේ ගිලගෙන 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 යයි. අඬු. මොකද කෑගහන්නේ මීහර කමගේ? ඈ අර සාලකට දැහැන. නායකතුමාට වුණා දන්නේ නේ. ඇයි ජීඳ තමයි නවත්තන්න වන්දුවන් ආ මේ මෙන්න මේ දෙදේ කරන් එන අනේ මට බෑ ලොකු මහත්තයා මට බෑ ඇයි මොකද ඔප්
මේ නායකතුමාට විරුද්ධව කතා කරපු අයට පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් මම හොඳටම අහලා දැක්ලා තියෙනවනේ මට බයයි දැන් එතකොට මේ දේ දෙක ගිනියන්න ඕනේ මමද ඔව් ඉතින් විකල්පයක් නැහැනේ නැද්ද බේබි බේබිට යන්නත් බෑ මට යන්නත් බෑ මම බයයි ඔබතුමා රයි යන්න මේ මගෙන් පීරිසි ගෝප්ප පාර කන්න නැතුව මේ කරමරි Uncle Sam, Uncle Sam. What are you doing, Hindagan? Hindagan, na tuwa Hindagan India. ඔහෙලගේ පොඩ්ඩේ නක බුදුච්චර කටේ සද්දේ මේ විදා ආරච්චිගේ කටේ සද්දේ නැති කරන්න සුද්දන්ටත් බැරි වුණා බෝල අයියෝ අනේ මගේ අත අනේ අම්බේ අයියෝ අම්බෝ අම්මා මීට පස්සේ වැඩි හිටියන්ට කතා කරන්න ඉගෙන ගන්නවා තේරුණාද? හරි ආ. අද නම් පොඩ්ඩට හොඳ පර්ම ඉගෙන ගන්න හැකි. අනේ බුදු වේද මහත්තයා අනේ ඔයනම් අපි ඔදාල යන්න එපා. යන්න නම් එපා. විල්සන් මහත්තයා මෙලෝ රහත් නෑ. හිටියත් නෑ වගේ. වේද මහත්තයා වගේද? වේද මහත්තයා රටක් වටිනවා. වේද මහත්තයා අපි ඔදාල යන්න එපා. අනේ ඉන්න. ඔන්න බලපන් මං ඊළඟට කරන්නේ. हितांडे ඔය ගිනිපොලී පොඩ්ඩේට දැනෙන්න වැඩක් කරමු. ආ ඒක හොඳයි. අපි ඕකට හොඳ වැඩක් දෙමු. ඈ ඕකට නැගිරින්න බැරි වෙන්නේ. මේ පුටුවට දාලා අලෝල යමු. බලමු බලමු. මට ඉස්සෙල්ලා පෙන්නවංකෝ ඔකව. අංකල් සෑම් අංකල් සෑම් ආරියා සිල්වෙස්ටර් ඉතින් ලක්කාරයානේ एकने मट उना तेम दया करंडहितुने अपी करंड बलम रत्तरं बित्तर दान किकिलियक वगे अपिट हिटिये जानकी वितर उन्न देंग कट्टियक मैंनो कौद एविल्ल वगे मन सिल्वेस्टर पास से गन्ना आ मात्ते हो मना तू इति मैं डनी मात्ते अंबेंडा वे मांगी ये देख कने लस्सा नहीं ने लस्सा नहीं ने क्या मुबालन माय डनी मात्ते हिमकंदा कुड़े हिमक्रीड़ा कर कर इन्न कोटे අර ලෑල්ලක් වගේ එකක් කුඩ නැගලා මේ පල්ලයට යන්නේ. ඔහෝ ඉතින් එක පාටම මොකද්ද කාර්මික දෝෂයක් ඇදිලා හෙලිකොප්ටර් එකක් පාත් කරා හිම කන්ද උඩට. අර හෙලිකොප්ටරේ. ඔව්. ඔව්. දැනේ වාත්තේ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. කවුද දන්නවද එකෙන් බැස්සේ? බැරක් ඔබාමා. බැරක්? ඔව්. බේරෙන්න බෑ නිව්යෝක් වල නගරාධිපතිකම ගන්න දෙන්න කියලා. මම කැමති වුණ නැහැ. ඇත්තට බරක් ඔබාමා සිංහලෙන් වෙන්න ඇති කතා කරන්න මේ විකාර හීන බල බල ඉන්නේ නැතුව දැම්ම ගේමට බහිනවා නැත්තම් තමුසේ හීන බල බල ඉන්න අතරේ අර සෑම් කියන ගල්ලිප්ප රේස් එක දිනයි දන්නවද
දැන් රොහාන්ගේ පුතයි ලේලිත් අපේ පැත්තේ. ඒක නම් විශ්වාස කරන්න බෑ දැනි මහත්තයෝ. අමාරුවෙන් හරි විශ්වාස කරනවා. රොහාන්ගේ පුතාටයි ලේලිටත් ඌනේ විරාජ්‍ය පන්නලා දාලා මේ කම්පැනිය වට්ටලා දාන්න. ඉතින් මටත් දුනේ දැනී මහත්තයෝ මෙදා සැරේ නම් රෝහන් කාර්යය නැත්තටම නැට්ටන්. ඔය එන්නේ කසකාරයා. හේ වල්ලලිය තුටිපසෙන් එනවා ඇති. මේ ඉක්මනට වැල්ටි ගන්න බල්ලක් හද දෙන්නව නේද? මදයි කොලා හේ නැවුට උන්නේ ඈ පොඩිය දැක්ක විතරයි ඈ විද මහත්තයා ගියා මල්ලෝ